आयुबोवन सुबह मध्याह्न ओब स्वाधीन रूपवाहिनी मध्याह्न प्रधान प्रवृत्ति विकासय समगे मुलिंब सिरस्थल मैत्री නැතුව චන්ද්‍රිකා සමරපු බණ්ඩාරනායක සමරුම යල කන්නේදී පොහොර මිල අඩු වෙනවා ඍෂි ඇමතිගෙන් සහතිකයක් අද නොකැපෙන විදුලිය අනතුරු ඇඟවීම් නැහැ කලහකාරීන්ට වෙඩි තබන්න කසකස්ථාන ජනාධිපතිවරයාගෙන් නියෝග ඊයේ දවසේ කොරෝනා ආසාදිතයින් 5200කට වැඩි පිරිසක් සුවය ලැබීමත් සමග තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 9000 සීමාවටත් වඩා අඩු වුණා. මාධ්‍යවේදීන්ද සමගින් ජනමාධ්‍ය ඇමතිවරයාද අද කොරෝනා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත්තා. ඊයේ දිනේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 588 දෙනා සමගින් මෙරට සමස්ත ආසාදිත පිරිස 5,09,651ක් දක්වා ඉහළ ගියා. 5,203 දෙනෙකු ඊයේ දිනේ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත පිරිස 5,66,760ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 8,792 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනේ වාර්තා වූ කොරෝනා මරණ 16ක් සමගින් මෙරට සිදු ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,099ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. පාසල් දරුවන් සඳහා කොරෝනා එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් අනිද්දා සිට සියලු දරුවන්ගේ සහභාගීත්වයෙන් පාසල් විවෘත කිරීමට කටයුතු දා තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ ඒ සඳහා සූදානම් කර ඇති බවයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ. ලැබෙන සඳුදා සිට සියලුම ළමයි පාසල්වල අධ්‍යයන කටයුතු සඳහා අපි යොමු කරලා තියෙනවා. ඒකට සියලුම දරුවන්ටත් දෙමව්පියන්ටත් අපි ආරාධනා කරනවා ඔබේ දරුවෝ පාසලට එවන්න කිසිදු බයක් ඇති කරගන්නට එපා. දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම සියල්ලම අපි පාසල තුල ආරම්භ කරලා තියෙනවා. මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුව තමන්ගේ දරුවා පාසලට එවන්න මැලි වෙන්නට එපා, බය වෙන්නට එපා. පාසලේ අපි තාම ආපන ශාලා විවෘත කරලා නැහැ. ඒ නිසා දරුවන්ට අවශ්‍ය කෑම බීම සියල්ලම ගෙදරින් සකස් කරලා දරුවෝ පාසලට එවන්නට මහන්සි ගන්න. 2021 අධ්‍යයන වර්ෂය අවසන් කරන්නේ අප්‍රේල් මාසයේ. ඒ වෙනකන් අපේ 2021 පන්තියේ උසස් කිරීම කරන්නේ නැහැ. අපිට කරන්නට බැරි වුණු විශේෂ නිර්දේශ කොටස් සියල්ල අපි ඉටු කරන්නේ අප්‍රේල් වෙනකන් පාසල්වල ඒ කටයුතු කරලා අප්‍රේල් මාසයෙන් පස්සේ තමයි ශ්‍රේණි උසස් කිරීම සියල්ලම අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මාධ්‍යවේදීන් සඳහා බූස්ටර් මාත්‍රාව ලබා දීමේ වැඩපිළිවෙලක් ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ආරම්භ කෙරුණා. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද මාධ්‍යවේදීන් සමග එක්වෙමින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත්තා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගයන මහතුරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට අපි එන්නත් කරන සතියකුත් මේ වෙනකොට යෝජනා කරලා තියෙනවා. මොකද ජනතාව අතර එක්තරා මොකක්දෝ හේතුවක් නිසා බයක් ඇති වෙලා තියෙනවා මේ බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා. මොකද බූස්ටර් එන්නත ලබාගෙන නොසිටිය උතින් අපේ රෝහල් පද්ධතිය එකපාරටම කඩා වැටෙන්න පුළුවන්. මහ ජනතාව මේකට ඇහුම්කන් නොදුන්නතින් අපිට වාර්තා කරන්න සිද්ධ වෙයි ලොකු රැල්ලක් ගැන. ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් දවස් දෙකක් මෙන් කරලා තියෙන මාධ්‍යවේදීන් සඳහායි ඕන වෙලාවක බූස්ටර් ඩෝස් එක ගන්න පුළුවන්. මාධ්‍ය හා සම්බන්ධ සියලු දෙනාටම අපි ඉල්ලීමක් කරන්නේ අනාගතයේ මහ ජනතාව බූස්ටර් ඩෝස් එක ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ආවොතින් අනිවාර්යයෙන්ම අපි රැල්ලකට යනවා. ඒ රැල්ල අපිට වාර්තා කරන්න ඔබ සියලු දෙනාම ලෑස්ති වෙලා ඉන්න කියලා බූස්ටර් එන්නත් අරගෙන කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස 1,60,03,686ක් වෙනවා. දෙවන මාත්‍රාව 1,38,56,165 දෙනෙකු ලබාගෙන තිබෙනවා. 42,76,400 දෙනෙකු බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත්තා. එකසේ 23 වෙනි බණ්ඩාරනායක ගුණ සැමරුම අද උදෑසන ගාලුමුදුර පිටියේ ඉදිරිපිටදී පැවැත්වුණා. කණ්ඩායම් දෙකක් අවස්ථා දෙකකදී පැමිණ බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් ගුණ සැමරුම සිදු කළා. SWRD බණ්ඩාරනායක මහතාගේ 123 වන ගුණ සමරුව පැවැත්වුණේ ගාලුමුදුර පිටිය ඉදිරිපස ඇති බණ්ඩාරනායක ස්මාරකයේ අභියසදී. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරකින් පිරිසක් පැමිණ මෙම පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා. මෙම කාර්ය අවසන් වූ පසු උත්සවය වෙනුවෙන් කර තිබූ සැරසිලි ආදී ඉවත් කරන ලෙස දැනුම් දීමත් සමග ඒවා ඉවත් කිරීමට ක්‍රියා කෙරුණා. इतने अभी श्रीलंका का आयो ने आप इतने वैरी श्रीलंका का आयो तो अभी ना अभी तमाई श्रीलंका ओरिजिनल श्रीलंका का आयो नामटा रहने हो ना नामटा ने वे आप ये हादवते मैरने का अभी श्रीलंका का आयो कोई देंगे इन्होंने श्रीलंका का आयो तो नहीं नहाया मारता है ये मम्मा तो अन्य सामान्य बंदर नायक महात्या के उत्सव ये ने उदेट उदय आटेंगे सेल्ला दाया मार्ट के अन्य ये इतने बंदर नायक महात्या आदरे करने में नहीं सुने भाई अरे इरा अवर टिया में अन्न उन्नता माई श्रीलंका निदास्पक सभापति मैत्रीपाल जनाधिपति डायनेटी थिंग नामटे नामटे आता माई नमूद सभापति यानी वे मेक आई थी बंदर नायक पाउलर मुकदमे में भाजपक्ष रहे के नहीं भाई श्रीलंका के गन्नत थे श्रीलंका निदास्पक से में समाज वाले टीम में इटे पस्से आई गन्नत से नहीं श्रीलंका निदास्पक से वाले टीम ने उक्कमा दांगलेना में श्रीलंका निदास्पक से नहीं तो इन्ने बहने मेक ने अट्टा कतान दे वामा किया ने श्रीलंका निदास्पक और श्रीलंका निदास्पक से वाटे था माई सीएल में पक्ष गुनु ने सामगी मोने सामगी था अभी किसी में सामगी है नहीं अभी विपक्षी सामगी सामगी जाने वाले हुए कि मामा नहीं उनसे श्रीलंका कार्य एक मामा मैरिन नोने श्रीलंका कार्य मामा मैरिन आटे पास से पेटी उड़े दान नोने नीलपार कोड़ी है ना मैं आंधु जाना सामान सामान दो बे श्रीलंका निदास पक्ष बंदर नायक दर्शने इवरकरला अदतियन पक्षे नायक एकवात समरणे एक निशा अभी से बरवाच जनता मे अतर श्रीलंका अंदाज पक्षे नव आसन संविधायकवरून पत्किरीम पक्षे सभापति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन अद उदयसन सिदु केरुणा ए श्रीलंका निदास पक्ष मूल स्थानेदी පත්වීම ගත්ත ගමන් තමන්ට වයින් මිනිස්සු, දොස් කියන මිනිස්සු, වේදනය කරන මිනිස්සු හොයන්න යන්න එපා. ඒගොල්ලෝ පොඩ්ඩක් මොලේ අමතක කරලා තමන්ට ඉන්නේ කවුද ඉන්න මිනිහත් එක්ක ඉස්සර වැඩ කරන්න පටන් ගන්න. වයින් ආයේ වේදනය කරනවා, විරුද්ධාය ඔකට නම් දෙන්නේ නැහැ, ඔකට සහයෝගය දෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ පස්සේ හම්බ වෙනවා. ඒගොල්ලෝ හම්බ වෙන්න ඕනේ. හැබැයි පළවෙනි වටේ යන්න එපා, ගිහිල්ලා එතකොට හිත නරක කරගන්න එපා. දේශපාලනයට එනවයි කියලා කියන්නේ සතුරම් පිරිසක් හදා ගන්න එක. ඒක ලෝකේ ධර්මදායක ඒක න්‍යායවත් අපි බලන්නට ඕනේ අපි ව්‍යජනයට මුහුණ දෙන්න ඕනේ බැලුම් ගන්න ඕනේ මීළඟ යලකන්නේදී විවෘත වෙළඳපොලේ පොහොර මිලදී ගැනීමට හැකියාව උදාවන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා පොහොර මිල පාලනයක් ඇති කරන බවද ගන්නූරු ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා රසායනික පොහොර ආනයනය නතර කිරීමත් එක්ක කළු කඩයක් ඇති වුණා අපි ඒක පිළිගන්නවා. මිල වැඩි වුණා ඒකත් පිළිගන්නවා රජය. ඒ නිසා තමයි ගොවීන්ගේ ඉල්ලීමට අපි පොහොර ආනයනය නතර කිරීමේ ගැසට්ටුව අවලංගු කරේ. ඒ අනුව ඊළඟ කන්නේදී පොහොර ඕනෙම කෙනෙකුට සාමාන්‍ය පරිදි ලබා ගන්න පුළුවන්. මේ මහා කන්නේට පමණක් මේ ප්‍රශ්න ඇති වුණේ. ඊළඟ යාල කන්නේදී විවෘත වෙළඳ පොලේ ඕනෙම කෙනෙකුට පවතින මිලට පොහොර ගන්න පුළුවන්. දැන් මේ පොහොර සමාගම් එකඟ වෙලා තියෙනවා. තහනම කරපු නිසා තමයි මිල වැඩි වුණේ. තහනම ඉවත් කරාට පස්සේ මිල වැඩියෙන් විකුණන්න අයිතියක් නැහැ. මිල පාලනය खनिज तेल नीतिगत संस्थाव मगिन विदुलिय निष्पादनेट अवश्य दवित तेल लबादीम हेतुवेन अद दवसे विदुलि कप्पादुවක් सिदु वन्ने නැති බව විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඇන්ඩ්‍රු නවමනී මහතා ප්‍රකාශ කළා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව සහ තාප විදුලි බලාගාරයේ වසා දමා ඇති පසුබිමක ලංකා විදුලි බල මණ්ඩලයේ ඩීසල් තාප බලාගාරවල ඉන්ධන අර්බුදයක් මතුව ඇති බවට වාර්තා වුණා. මේ අනුව කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක්ද පසුගියදා අක්‍රිය වුණා. එහෙතුවෙන් ඊයේ සහ පෙරේදා යන දෙදින තුල දිවයිනේ ප්‍රදේශ ගණනාවකට විදුලි සැපයුම විසන්දි වුණා. විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණය නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද මෙන්ම කුකුලේගඟ විදුලි බලාගාරවල විදුලි ජනන කටයුතු වලටද බාධා එල්ල වුණා. විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය දැවිතෙල් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබා දෙන්නේ නම් කප්පාදුවක් නොකර විදුලි සැපයුම ලබා දිය හැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී එම්.ආර්. රණතුංග මහතා ප්‍රකාශ කළේ. අප කළ විමසීමකදී විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඇන්ඩ්‍රු නවමනී මහතා ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සපුගස්කන්ද විදුලි බලාගාරය සඳහා අද දිනේ දැවිතෙල් මෙට්‍රික් ටන් 2500ක් ලබා දීමට එකඟතාව පළ කර ඇති බවයි. चीन विदेश अमात्य वैन ई महता දෙදින නිල සංචාරයක් සඳහා අද මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරයේ සැමරීමද මෙම සංචාරයේ අරමුණ වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කර තිබෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා සංචාරයේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ආයෝජන යෝජනා රැසක්ද ඉදිරිපත් කරනු ඇති බවට වාර්තා වනවා. අනතුරකට ලක්ව මාලදෙවෙන් මුහුදු තීරයේ රැඳී සිටි මෙරට දෙවරෙන් 5 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් වුණා. බේරුවල මුහුදු තීරයෙන් දිවිවර කටයුතු සඳහා පිටත්ව ගිය දිවිවරින් 6 දෙනෙකුගෙන් සමන්විත යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. ඒ අනුව කළ විමර්ශනයකදී අදාළ යාත්‍රාවේ සිට දිවිවරින් 5 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා පවසනවා. यात्रावे सिटी एक दिहवरेकू अतुरुदन्व ඇති අතර සෙසු 5 දෙනා ගාල්ල වරායට රැගෙනීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටිය ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය 70%කින් පමණ මේ වන විට අවසන් වී තිබෙනවා. नावल सिट श्री जयवर्धनपुर कोट्टे सह पिटकोट्ट යන ප්‍රදේශවලට ගමන් කිරීමට තිබූ කිලෝමීටර 5ක් පමණ දුර මාර්ගයේ මීටර 600ක් පමණ දිගැති පාලමක් ඉදිකිරීමෙන් නාවල හා අංගම්පිටිය ප්‍රදේශය යා කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවනවා. ප්‍රදේශයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙසටයි පාලම ඉදිකරන්නේ. දේශීය ඉංජිනේරු දැනුම භාවිත කරමින් කුළුණු 23ක් මත එය ඉදිකිරීම විශේෂත්වයක්. ඒ සඳහා රුපියල් මිලියන 1800ක් වැය කරනවා. ඉදිකිරීම් කටයුතු සිදු කරන්නේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවයි. තෙත්බිමක් හරහා පාලම ඉදිවුවද පරිසර හානිය අවම වන ලෙසට එය ක්‍රියාත්මක වනවා. නාවල අංගම්පිටිය යා කරන මීටර් 600ක කණුමතින් ඉදිවන පාලමක ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අපි තරංකාරී මිල ගණන් ඉදිරිපත් කරලා අපි ලබා ගත්තා. ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපතිතුමා දේශීය ඉංජිනේරුවන් රටේ සංවර්ධනයට සම්බන්ධ කරගැනීමේ ලොකු කැපකිරීමක් සහ ලොකු සහයෝගයක් ලබා දුන්නේ. ඒ වගේම මේ වෙනකොටත් ඒ නාවල පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කරගෙන යනවා. ලංකාව පුරා ක්‍රියාත්මක කරන ඉදිකිරීම් කටයුතුත් අපේ දේශීය ඉංජිනේරුවන් දේශීය තාක්ෂණ වේදින් සම්බන්ධ කරගෙන තමයි සිද්ධ වෙන්නේ. ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ පොල් කරගෙන ඔවුන්ගේ ව්‍යාපෘති වලට දායකත්වය ලබා දීලා මේ කටයුතු කරගෙන යන්නට. කාබනික වගාව කරන්න බැහැ කියලා සමහරුන් උද්ඝෝෂණය කරනවා. තවත් සමහරුන් වගාව අතහැරලා තියෙනවා. මේ සියල්ල අතරේ තවත් පිරිසක් කාබනික වගාවෙන් සාර්ථක අස්වනු නෙලමින් සිටිනවා. එපමණක් නොව තවත් පිරිසක් ඉදිරි වගා කටයුතු වෙනුවෙන් කාබනික පොහොර ආදී නිෂ්පාදනය කිරීමටද පෙළඹී සිටින ආකාරයක් අපට වාර්තා වුණා. අබරණ දඹගහ උල්පත ගම්මානයේ පදිංචි තරුණ ගෙවිලියක වන නිලන්ති ජයවීර කාබනික පොහොර වගාවෙන් සිදු කළ එළවලු පළතුරු හා ධාන්‍ය වගාවෙන් සාර්ථක අස්වනු නෙලීමට සූදානමින් සිටිනවා. කොරෝනා වසංගතයත් සමග පසුගිය කාලේ ඇයසේ ගෙවත්තේ මෙම වගාව සිදු කළේ දේශීය එළවලු හා පළතුරු වලට මුල් තැන ලබා දෙමින් ධාන්‍ය වර්ග විශාල ප්‍රමාණයක්ද අය වගා කර තිබෙනවා. මෙම ක්‍රමයේ තවදුරටත් සාර්ථක කරගනිමින් තවත් කිහිප දෙනෙකුට රැකියා අවස්ථා උදා කර දීම ඇගේ අපේක්ෂාවයි. මම කාගේවත් පොහොර දිහා බලාගෙන හිටියේ නෑ. මම මගේ ගෙවත්තෙම මට අවශ්‍ය කරන කොම්පෝස්ට් ටික මම ප්‍රමිතියට පිරිසිදුවට පිළිවෙලට හදාගත්තා. ඒ නිසා ඒ කොම්පෝස්ට් දාන හැම වගාවක්ම හොඳට සාර්ථකව හැදුනා. මෙවර උතුරු පළාතේ අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා කුඹුරු වගා කිරීමට හැකි වී ඇති බව උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන මහතා පවසනවා. කාබනික පොහොර භාවිතයෙන් වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය හා යාපන යන දිස්ත්‍රික්කවල සාර්ථක වගාවන් සිදු කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. මේම කන්නේදී කොම්පෝස්ට් වලින් වගා කිරීම සඳහා උතුරු පළාතේ සූදානමක් තියෙන උතුරු පළාතේ වැසියෝ අනාදිමත් කාලයක ඉඳලා කොම්පෝස්ට් භාවිතය සිදු කරනවා. විශේෂයෙන්ම මේ ගොම පොහොර, එළු පොහොර, කුකුල් පොහොර, කොළ පොහොර භාවිතය එදා ඉඳන් උතුරු පළාතේ ගොවින් කරනවා. ඒක තවදුරටත් වර්ධනය කර ගැනීමට මේ අතිගරු ජනාධිපතිතුමාගේ මේ කාබනික පොහොර වගාව මගින් වර්ධනය කර ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි කිවිසුමට විරෝධය පළ කරමින් ලබන 10 වෙනිදා විරෝධතා පවත්වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. කෙසේ වුවද මෙම ගිවිසුම්ට එරෙහිව උද්ඝෝෂණ සිදු කරන්නේ ඉන්දියානු ප්‍රේමීන් බවයි අමාත්‍ය උදේගමන් පිළ මහතා කියා සිටින්නේ. අපි වැරදි ගිවිසුමක් කරා නම් ඒ පාලන කාලෙදී ආණ්ඩුවට පුළුවන් ඒ අවුරුදු ගාන තුල ඒ ගිවිසුම අහෝසි කරන්න. ඒක කරේ නැහැ. මේගොල්ලන් ආවේ බලයට බිම් මඟලක් දෙන්නේ නැහැ කියලා. විකුණන්නේ නැහැ කියලා. අද මොකද්ද කරන්නේ? නෑත් දෙන්න යන්නේ කොහොමද ඒගොල්ලන් කරන්න යන්නේ? මොකද්ද වැඩ පිළිවෙල? කොලේ වහලා ගහන්න එපා මෙහෙම. සමගි ජන බලවේගයයි එක්සත් ජාතික පක්ෂය ඇගෙන අපි යන රෙද්ද ඇඳන්ද කතා කරන්න ගිය. මේ තෙල් ටැංකි ටික ගෙඩියට ඉන්දියාවට දීලා ඒක දිර දිර යනවා. ඒක නන්නත්තර වෙලා තිබුණේ. ඒ නිසා තමයි උදේගම්මන්පිල ඇමතිවරයා මේකට ඉන්දියාවත් එක්ක හවුල් ක්‍රමවේදයක් සහ අපිට ඒකේ අයිතිය තියෙන විදිහට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන්නේ. මේ මිනිස්සු එදා ඉන්දු ලංකා ගිවිසුම් වෙලේ ජේ.ආර්. ජයවර්ධනයි රජීව් ගාන්ධිව අස්සම් කරේ මේවට. ඒතර මේ වගේ රට අනාථ කළා විකුණපු මිනිස්සු රෙද්ද ඇඳගෙන දහන්නේ. මේ වගේ දෙයක් කරාද කියලා. 10 වෙනිදා චීන වරාය තෙල් යන්ත්‍රස්ථානයේ ඉඳලා ටැංකි සංකීර්ණ තියෙන භූමියේ ප්‍රදේශයේ ඉදිරි මහා මාර්ගයේ සමගි ජනබල වේග එක් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන උද්ඝෝෂණය පටන් ගන්නවා ආරම්භ කරනවා වහම මේ ගිවිසුම අහලෝ ගනින් කියලා අපේ තෙල් සංස්ථාවේ නිලධාරීන් තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළු වෙන්න ගිය අවස්ථාවේ ඒක වළක්වීමට එරෙහිව උද්ඝෝෂණ නොකළාය අපි එතනට ගිහිල්ලා ජාතික කොටේ ඔසෝලා අපේ කරගන්න එකට විරුද්ධ වෙන්නේ ඇයි මේ පෙන්වන්නේ දේශ ප්‍රේමයේද නැත්නම් ඉන්දියානු ප්‍රේමයේද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. වැඩ මේ අයගේ උනත් මුදල් කාගේද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. මම කතා කරන්නේ ලිඛිත සාක්ෂි ඇතුව හැබැයි විපක්ෂයේ කියන කිසිම දෙයකට ඒ අය ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කළා නැහැ. ඒ අය කියන්නේ බොරු නිසා. ගෑස් පිපිරීම් හේතුවෙන් සිදු වූ අලාභහානි වෙනුවෙන් වන්දි ලබා දීමට රජය කැපවී කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරු අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපිට ගෑස් පිපිරීම සහ හිගේ පිළිබඳව පාරිභෝගික ජනතාව විදිහට විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙන බව අපි නිහතමානීව පිළිගන්නවා. ජනතාව නම් කියන්නේ පිපිරුවත් කමක් නැහැ, පිපිරුල මරුණත් කමක් නැහැ, පෝලිං වල ඉන්නේ නැතුව ගෑස් කියලා පොන්නම් ඇති ඒක. අපි කොච්චර බැනුම් ඇහුවත් ජනතාවගේ ජීවිත ගැන අපට වගකීමක් තිබෙනවා. ඒ වගකීමෙන් ඈත් වෙන්න මොනම ආකාරයකටවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හිගේ පිළිබඳව කොච්චර ප්‍රශ්න තිබුණා අනිවාර්යයෙන්ම ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. එනම් ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව යටතේ තිබෙන සමාගමක් මේ ආයතනය. ඒ අනුව අපි ආරක්ෂණ සංස්ථාව සමග මේ වන විටත් අපි කතා කරලා තිබෙනවා. ඒ වගේ මේ වින්දිතයට ලක්ුණු පවුල්වල සමාජිකයෝ සඳුදා ඒ අය සමග මම කතා කළා. ඒ අය මම හම්බ වෙන්නත් පැමිණෙනවා. ඒ අය සමග සාකච්ඡා කරලා අපි ඒ අයගේ ආරක්ෂාවයි වගේ මේ අයට ජීවිතය පිළිබඳව සිදුවෙන තුවාල පිළිබඳව මූල්‍යමය වටිනාකමක් කරන්න බෑ ජනතාවගේ ජීවිත. නමුත් අපි සංකේතාත්මකව හෝ ඒ අයට අවමය කර ගැනීම වෙනුවෙන් හෝ යම්කිසි ආකාරයක ඒ වන්දියක් ලබා දීම පිළිබඳව අපි කැප වෙනවා. අපි කටයුතු කරනවා. ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන රොබින් ප්‍රනන්දු මහතා අභව ප්‍රාප්ත වුණා. සටන් නළුවෙකු හා සටන් අධ්‍යක්ෂවරයෙකු වූ ඒ මහතා මේ යන විට 84 වන වියෙහි පසු වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ මීගමුව විවිධ සේවා සමුපකාර සමිති ජාලය සමග ක්‍රියාත්මක කරන ප්‍රවර්ධන වැඩසටහන් අද 5 වන දිනටත් මීගමුව ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත චමිත් විධාන පතිරණ. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ මීගමුව විවිධ සේවා සම්පකාර සමිති ජාලය සමගින් එකතු වෙලා අපි මීගමුව පුරවරේ ක්‍රියාත්මක කරන ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් අද දවසේදී අපි ආරම්භ කරන්න සූදානම්. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ අද දවසේදී මීගමුව අලුත් කූරුව ප්‍රදේශයේ. ඉතින් අපි ආරම්භක වැඩසටහනට අලුත් කූරුව ප්‍රදේශයට ආවම විශාල ජනතාවක් මේ ප්‍රවර්ධන වැඩසටහන සමගින් අද වෙන විට එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාට අද දවසේදී තරඟ කරන්න, එතකොට සතුටු වෙන්න, විනෝද වෙන්න, තෑගි භෝග දිනා ගන්න මේ සියල්ල වෙනුවෙන් ඉඩ අවකාශය වෙන් වෙලා තියෙනවා කියලා අපි මතක් කරන්න ඕන. ඇන්ටනි ප්‍රනාන්දු මහත්මයා අපිත් එක්ක ඉන්නවා කතා කරන්නට. අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඔබේ පුරවරයට ආපු එක ගැන, මේ ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව ඔබතුමාගේ අදහස්. මේ ප්‍රදේශයේ ජනතාවගේ දිලිඳුකම නැති කරන්න සහ ණය ලබා දීම සහ බැංකු කටයුතු කරන්න මෙම ග්‍රාමීය බැංකුව කරන සේවය, මේ ප්‍රදේශ කරන සේවය අති විශිෂ්ටයි. අපේ ජනතාවට වශයෙන් විසින් තොර තම තමාගේ ගෙවල් වල ගෙවතු වැඩ පිළිවෙලක් කරගෙන යන්න. ඒකට විවිධ සේවා සමුපකාර සමිතිය අපිට සම්පූර්ණ සහයෝගය දීලා තිනවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. 5:55 සිට අපගේ පැයන් පැය පුවත් එකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.